පාලනයේදී අපි ලබා ගන්න ප්‍රධාන නිෂ්පාදනයක් තමයි කිරි. එතකොට මේ කිරි ලබා ගත්තාම අපි දැනගන්න ඕන මේ කිරි වලට ಗುಣ හොඳ මිලක් ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ කිරි වල මිල තීරණය කරන්නේ කොහොමද කියන කතාව අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් ගව පාලනයේදී එහෙනම් කිරි වල මිල තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි මේදේ සහ මේදේ නෝන ගන්ධ්‍රව්‍ය ප්‍රමාණය. ඉතින් අපි දැනගන්න ඕන මේ මේදේ සහ මේදේ නෝන ගන්ධ්‍රව්‍ය ප්‍රමාණය අපේ සතාගේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් එහෙනම් අපි මූලිකව බලමු මේ නිෂ්පාදනාගාරයක් ගාවට කිරි ගෙනිච්චයන් පස්සේ මේදේ ප්‍රමාණය කොහොමද පරීක්ෂණාත්මකව සොයන්නේ කියලා. ඒක පියවර වශයෙන් අපි බලාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ කිරි වල මේදේ කොච්චරක් තියෙන්නේ. අපි එතනින් එහාටත් කරුණු ටික කතා කරන්න. එහෙනම් මූලික වශයෙන් බලමු මේ කිරි වල මේදේ තීරණය කරන පරීක්ෂණයක් සිදු කරන්නේ කොහොමද කියලා ගර්බ මෙතඩ් එක යටතේ. හරි, එතකොට මේකෙදි මූලික වශයෙන් කරන්නේ සාමාන්‍ය වල පේනවා ඇති මේකෙදි ගොවි මහතුන් 6 දිනක ගෙනල් තියෙන සාම්පල් තමයි පරීක්ෂා කරලා බලන්නේ. එතකොට සාම්පල් 6ටම ගර්බ සල්පිරික් මිලිලීටර් 10 ගානේ එකතු කරගන්නවා. මේ විදිහට එහෙනම් ගර්බ සල්පිරික් එකතු කරගන්නවා පළවෙනි පියවරට මේ බියුට්‍රෝ මීටර් වලට. ඉන්පසුව ලබා ගන්නා ලද කිරි සාම්පල් වලින් මිල්ක් පිපෙට්ටුවගෙන එනම් කිරි මිලිලීටර් 10.94ක් පිපෙට්ටුවක් ආධාරයෙන් ලබාගෙන මෙම බියුට්‍රෝමීටරයට එකතු කර ගැනීම සිදු කරනවා. මෙහිදී කිරි බියුට්‍රෝමීටරයේ බිත්තිය දිගේ සෙමෙන් ගලාගෙන යන විදිහට මේ විදිහට එකතු කරගන්න ඕන. එතකොට ඒ මගින් ඍජුවම ගර්බ සල්පිරික් වලට මිශ්‍ර වීම අපිට වළක්ව ගන්න පුළුවන් වෙනවා. ඉන්පසු මෙයට ඒමයිල් ඇල්කොහොල් මිලිලීටරයක් එකතු කර ගැනීම සිදු කරනවා. ඉන්පසු මෙයට ඒමයිල් මධ්‍යසාර මිලිලීටරයක් මේ ආකාරයට එකතු කර ගැනීම සිදු කරනවා.
ඉන්පසු මෙය වසා ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපි මේ විදිහට ස්ටොපර් එකක් යොදා ගන්නවා. මෙහිදී ස්ටොපර් එක අපි දන්නවා බෝල් ටයිප් ලොක් එකක් තියෙන්නේ. මෙහිදී අපි කරන්නේ මේ විදිහට ස්ටොපර් කීයක අරගෙන ඇදලා ඉවරලා මේ විදිහට බියුට්‍රෝමීටරයට ඇතුල් කර ගැනීම සිදු මේ විදිහට ඇදලා ඉවරලා බියුට්‍රෝමීටරයට ඇතුල් කර ගැනීම කරනවා. මෙහිදී මෙය මිශ්‍ර කර ගැනීම සඳහා සෙමෙන් මේ විදිහට මිශ්‍ර කිරීම සිදු කරන්න ඕන. මෙහිදී සිදුවන ප්‍රතික්‍රියාව නිසා උෂ්ණත්වය වැඩි වෙනවා. එම නිසා අපි මෙය සෙමෙන් මිශ්‍ර කරගත යුතුයි. ඒ වගේම මෙය මිශ්‍ර කර ගැනීම සඳහා අපිට ශේකර් එකක් යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. මේ විදිහට කිහිපයක් මිශ්‍ර කර ගැනීම සිදු කරන නිසා ඉන්පසු මේ අපි කේන්ද්‍ර අපසරණයට ලක් කළ යුතුයි. ඒ සඳහා මෙම කේන්ද්‍ර අපසරණය අපි භාවිතා කරනවා. මේකෙදී අපි ප්‍රතිවිරුද්ධ දිශාවට සිටින විදිහට මේ විදිහට මෝඩිය පියන පහළට පින්න විදිහට අපි එකතු කර ගැනීම සිදු කරනවා. ඉන්පසු මෙය මිනිත්තුවට වට 1100 බැගින් මිනිත්තු 5ක් කේන්ද්‍ර අපසරණයට මේ විදිහට ලක් කරනවා. කේන්ද්‍ර අපසරණයට ලක් කිරීමෙන් පසුව අපි අපිටතටගෙන සාමාන්‍යයෙන් ජල තාපකයට දාගන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට අපි මේ විදිහට පාටාංග ගත්තෙන් පස්සේ අපිට පුළුවන් වෙනවා මෙහි පාටාංග ලබා ගැනීමේදී පාටාංග ලබා ගැනීමට අපහසුයි නම් ස්ටෝපරේ ආධාරයෙන් මේ විදිහට ස්ටෝපරේ ආධාරයෙන් ඉහළට පහළට තල්ලු කර අපේ පාටාංකේ ලබා ගැනීමට. ඒතර ඔයාලා පේනවා ඇති මේකෙදී මේ කිරිවල අඩංගු සියලු සංඝටක
ජීර්ණ වෙලා කළු පාටට පෙන්වනවා. මේ දේ පමණක් මේ ඉහලින් පෙන්වු කරනවා. ඒ මගින් කිරි නියදයක මේ දේ කොපමණ තිබේද යන්න අපිට පරීක්ෂා කර ගැනීම හැකියාව තියෙනවා. එකයි දෙකයි තුනයි හතරයි හතරයි දශම දෙකයිද හතරයි දශම එකයි ඒ විදිහට තමා කිරිවල මේදය සොයා ගැනීම සිදු කරන්නේ. ඒ විදිහට එහෙනම් අපි අනිත් සාධකත් අනිත් පරීක්ෂණත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න ඒ පිළිබඳව වලට එකතු කරන්න.